ටික අත්‍යවශ්‍යයි. ඔව්. ඒ ඔය කොයි වෛද්‍ය කර්මී කරත් මම හිතනවා ඒක හැමෝටම අවශ්‍යයි කියලා. හුඟක් අය කිසිම ඉවසීමක් නැහැ. එන්නේ එක දවසකින් සම්පූර්ණ බරාඩු කරගන්න. ඉතින් කෑල්ලක් කපල තමයි දෙපැත්තින් කපල තමයි අඩු කරන්නේ. එක දවසකින් ලෙඩේ හොඳ කරගන්න නේද? එක දවසකින් කාගෙත් බලාපොරොත්තු එක තමයි. මේ විශේෂෙදි මේ අධික තරබාරුකම, අධික තරල ගති අඩු කිරීමේදී එක දවසකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඒවා ඉතින් වමන විරේචනයේ අවශ්‍ය කරන මූලික දේවල් අපි ශරීරයට යොදලා තමයි ඒ යම් කාල සීමාවකදී බරාඩු කළ දෙන්න පුළුවන්. පුළුවන් ඉතින් අර ඇවතුම් පැවතුම් රටාව ඒ සියල්ල අවශ්‍යයි. ඇවතුම් පැවතුම් මේ රටාව ඒ සියල්ලම අවශ්‍ය වෙනවා රෝගිය ඉක්මනින්ම සුව කරගන්න. වෛද්‍යතුමනි, අපි ආහාර රටාව පිළිබඳව මේ පොඩි විස්තරයයි අපිට කියන්නට අවස්ථාව ලැබුණේ. ඒ නිසා අපි ක්‍රමවත් ආහාර රටාවක් ගන්නේ කොහොමද? එන අවුරුද්දට දෙයියනේ කියලා මේ ලෙඩ රෝග අඩු කරගන්න මේ ආහාර රටාව වැදගත් වන්නේ කොහොමද? ඔබ දන්නේම නැත්තම් මේ ආහාර රටාව ක්‍රමවත් විදියට බත් ටිකක් එක්ක එළවලු ටික සකස් කරගන්න වෛද්‍යතුමනි අපි ඒකට උපදේශයක් දැන් ඈත පැරණි කාලේ නම් ඇත්තටම මේ කලම්බු ටීවී එකෙන් මේ පණිවිඩය හැමෝටම දෙන එකත් හොඳයි කියලා හිතෙනවා. මේ ලෝකෙ පුරාමත් යනවනේ. දැන් ඉස්සර නම් දැන් ඕනතරම් ව්‍යායාම හරි මිතුන මිනිසුන්ට තියෙන ලෙඩ රෝග හැදුන අඩුයි. දැන් ව්‍යායාම නැතිකම සහ නොයෙකුත් අවිවේකිකම් මානසික පීඩනත් මේ මේ රෝගයට බලපානවා. අනිකම මේ සිතුවිලි වල තියෙන අර මම කලින් කිව්ව අර මහතයි කියලා හිතනකොට මහත් වෙනවා කියලා වගේ ඒවා සත්‍යයි ඒවා. ඒ වගේම පාන්දර නැගිට ගමන් වතුර වීදුරුවක් ගන්න ඕනේ. පොඩි අයට ලුකු අයට ඕන කෙනෙකුට හොඳයි. වතුර වීදුරුවක් අරගෙන තමන්ගේ ආගමික නායක සිහිපත් තුන්වන් සිහිපත් කරගෙන ජේ ස්වාමින් වහන්සේ හරි ඒ ආගමික නායකයෝ සිහිපත් කළා, දෙමව්පියෝ ගුරුවරු සිහිපත් කළා. තමන්ගේ නිරෝගීකම, අවශ්‍ය රූප ස්වභාව, ශරීර ශක්තිය සහ දවසේ තියෙන දියුණුව ඒ සියල්ලම ගැන හිතලා දැන් හොඳයි කියලා හිතාගෙන අර වතුර වීදුරු බොන්න ඕනේ. ඒක තමයි එක වතුර වීදුරු බොන එක පාන්දරම ඕනෑම කෙනෙකුට. ඒක ලෝකේ ඕනම කෙනෙකුට. ඊට පස්සේ දෙවෙනුව තමයි ගන්න කිරි එක හරි තේ එක හරි මොන හරි. ඊටත් ඉස්සෙල්ලා අපේ මේ ගාතැන්වල කියන ගාතැන්වල තියෙන සහ ජනමාධ්‍යෙන් සහ හැම දෙයකින්ම අද ආහාර වශයෙන් යොමු වෙන්නේ මේ කෘතිමව නිෂ්පාදනය කරන කෘතිම ආහාර පාන පාවිච්චි කිරීමනේ. කෑම බීමේ ඉඳලා හැම දෙයක්ම පොඩි ළමයි රංචු පිටින් ගිහිල්ලා hina වෙලා ලොකුවට බදා ගන්න එක මොනවා හරි කෘතිම වස විස සහිත ආහාර පාන. ජනමාධ්‍ය වලින් රූප රාම වලින් ප්‍රසිද්ධ වෙන්නෙත් ඒක. ළමයි ඉල්ලන්නෙත් ඒවා. එහෙම නෙවෙයි. පාන්දර නැගිටලා ඒ වතුර එක බීලා ඒ දෙවනුව කඳකෝපය. ඔව්. ඉස්සර රටාවේ අංක 1ට තුනක්. ඔව්. දැන් හාමුදුරන්ට දෙතක් දෙන්නේ පළමුවෙන්ම පාන්දරම දෙන්නේ කඳකෝපය. ඔව්. ඊළඟට තමයි අනුකුත් දානමාන අපා. ඒ වගේ අපිටත් මිනිස්සුනේ ඒ අපි සියලු දෙනාටම මිනිස්සු සියලු දෙනාටම දෙවනුව කඳකෝපය. ඒක කඳ වීදුරුවක් කඳකෝපයක් කො ගොටුකොල්ල කඳුහු පෙනෙල කඳුහු ඔය මොනර කුඩුම්බිය වගේව තියෙනවා. බොහෝ මේ අනවශ්‍ය මේ දේ හරි ඉක්මනින් අයින් වෙනවා. ඒ වගේම ගොටුකොල කැඳ ටිකක් කැඳ කෝප්පයක් මොනවා හරි පාන්දර ළමයින්ට හරි වැඩිහිටියන්ට හරි කාට හරි දෙනවා නම් ඒකේ තියෙනවා ලේ පිරිසුදු කිරීමේ ශක්ති, මුත්‍රා ලේ පිරිසුදු කිරීමේ විශාල ශක්තියක් තියෙනවා ඒ කැඳවල. එතකොට මුළු ලේ ධාතුවම පිරිසුදු වෙලා මේ ප්‍රමෝදවත් වෙනවා. ඒ වගේම නහර ස්නායු වල පවා ඒ සියලුම තැන්වල ඒ ලේ ධාතු ගමන් කරලා ලේ පිරිසුදු වීම අංක 1ට එනවා. අනවශ්‍ය ඔය තෙල් ගති, කොලෙස්ටරෝල් ගති, මණ්ඩි ගති හිටින්නේ මේ කැඳ වර්ග වලට. ඉතින් කැඳ කෝප්පයක් බොන්නේ කියලා කිසිම මාධ්‍යකින් කියන්නේ නැහැ නේ පාන්දර නැගිට ගම නේද? වෙනත් ඊවනි බොන්න කියන්නේ ඈ වෛද්‍යතුමනි ඈ වෙනත් බීම ජාකට මම මුකුත් කියනා නෙවෙයි. නමුත් කියන්නේ මෙන්න මේක නැත්තම් කෑම කන්න එපා කියලා. ඉතින් ඒ වගේ වන්නේ කැඳ කෝප්පයක් බොන්න කියන එක මේ 2017 නව වසරේ අපේ දූ දරුවන්ට වගේම අපි හැම දෙනාටම කැඳ කෝප්පයක් බොන්න දෙනවා නම් ඒක තමයි පළවෙනි ඉල්ලීම. ඔව්. ඊට පස්සේ සමහර කැඳ වර්ග තියෙනවා මේ ඥාන ශක්තිය වැඩි වෙනවා. මතක හිටීමේ ශක්තිය වැඩි වෙනවා. ඔව්. මල මුත්‍රා පහවීමේ පහසුකම් ලැබෙනවා.
ඔය සමහර කතුරු මුරුංගා කොළ හරි මේ පරිසරයේ තියෙනවා වැඩි වීදමක් නැතුව ගන්න පුළුවන් ඒවා. ඒවා යොදා ගන්න හැකි තාක් දුරට. ඊට පස්සේ අවස්ථාවෙන් පාන්දර කාලේ පාන්දර නැගිටීම හොඳයි. පාන්දර 4ට නැගිටින්න පුළුවන් නම් වඩාත් හොඳයි. වයස් සීමාවල් වල හැටියට මිලින්ද වැඩිපුර අවශ්‍ය දරුවෝ ඉන්නවා. වැඩිපුර අවශ්‍ය රෝගීන් ඉන්නවා. ඒගොල්ලෝ ඇරෙන්නට නැත්තම් 4ට වගේ නැගිටිනවා නම් සමහර විට වෙනදාට 5ට 6ට නැගිටින අයට තවත් පැය දෙකක් ඉතුරු වෙනවා. ඒ පැය දෙක යොදා ගන්න පුළුවන් තමන්ගේ පාන්දර පාඩම් කටයුතු වලට ව්‍යායාමයකට ඒ වගේ දෙයකට යොදා ගන්නට පුළුවන්. ඊට පස්සේ කැඳ කෝප්පිකුත් බීලා ඊට පස්සේ යන වෙලාවට අවශ්‍ය උදේට ගන්න ආහාරය බොහොම තෙල් නැතුව බත් ටික කන්න පුළුවන්. නැත්තම් කඩල මුං ඇට කව්පි වගේ ධාන්‍ය වර්ග ඉතාම හොඳයි. බතුත් හොඳයි. බතුත් විදෙන බත් ටික අපි ඉස්සර තුන් වෙලටම බත් කෑවා. මේ ඒ අපි ව්‍යායාම කාලේ කුඹුරු කරන කාලේ. දැන් ව්‍යායාම වටන අපි රෑ කෑම ටිකක් අඩු කරලා එහෙම කරනවා. එතකොට දවල්ට හොඳට කන්න ඕනේ. දවල්ට මහන්සියට වැඩ කරන අය නම් හොඳට කන්න ඕනේ. කන්න ඕනේ. කාලා දැන් දවල් නිදා ගැනීමත් හොඳ නෑ අධික තරබාරු අයට. අධික තරබාරු අයට ගැන කතා කරන විශේෂයෙන් තරබාරු අයට දවල් නිදා ගැනීම හොඳම නෑ. දවල් අවශ්‍ය රාජකාරි කටයුතු සහ ඒ සියලු යාම කළා රාත්‍රී කලින් නිදා ගන්න. අඩුම තරමේ දැන් මහන්සියට 10ටවත් නිදා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. දැන් උගාක් දින පුරුදු දා කියන්නේ මේ රාත්‍රී කාලේ තියෙන යම් යම් දර්ශන නිසා යම් යම් ජන ටීවී දර්ශන වගේ නිසා අපි කලින් කතා කරන්නේ මේ 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 නින්දට ලැබෙන කාලය අඩුයි. සමහරුව එක එක මේ චිත්‍රපටි දාගෙන ඉන්නවා රෑ දෙක තුන එනකන් ඉන්නවා. ඊට පස්සේ අර පාන්දර නැගිටින කතන්දරයක් නැහැ. හොඳට නිදා ගන්නවා. ඇඟත් මහත් වෙනවා බලා ඉඳද්දි. ඊට පස්සේ ওই කාට කාට හරි බැන බැන ඉන්න එක තමයි වෙන්නේ. ඒ වගේ පාන්දර අවදි වීම හොඳ නිින්දක් ලබා ගැනීම ව්‍යායාමයේ පාන්දර යම් කිසි කාල සීමා පැයක් කට යොමු කරගෙන ওই කලින් නැගිටලා පොඩ්ඩක් ඇවිදලා කරලා උඩ පැනලා ඒ ව්‍යායාම කරලා ඊට පස්සේ මේ කිරි එකක් හරි බීලා අවශ්‍ය වැඩ කටයුතු ලියදීම රාත්‍රී ආහාර හැකිතාක් දුරට සරල ආහාරයක් ගැනීම ගාක් මහන්සි වෙන අය බත් කන්න අනිවාර්යයි. ව්‍යායාම අඩු අය ගාක් මහතයි අනිවාර්යයෙන්ම රෑ කෑම නවත්තන්නට ඕන. රැකෑම නවත්තලා කූත්ම නොගත්තත් කමන්නේ වතුර වීදුරම් බීලා නිදාගත්තත් කමන්නේ. දවල්ට හොඳට උදේට හොඳට කන්න කියලා මම උපදෙස් දෙනවා. ඉතින් එහෙම රටාවක් පුරුදු පුහුණු කරන තෙල් අධික ආහාර ඔය කුකුල් මස් උඟා කනකොට ඔය තෙල් අයින් නේද අර හම අයින් කළා වගේ. එතකොට ඔය හරක් මස් ඌරු මස් වගේවත් තෙල් අධිකයි ඒවා පුළුවන් තරම් භාවිතින් අයින් කිරීම. මස් මාංශ පුළුවන් තරම් භාවිතින් අයින් කිරීම ඉතාම හොඳයි. මස් මාංශ භාවිතින් නිර්මාංශ වෙන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. බැරිමයි ඉන්නෝ නම් කෑවට කමක් නැහැ. ඒවා යම් පාලනයකින් යුතුව. ඔව් වෛද්‍යතුමන් හොඳ විග්‍රහයක් ලබා දුන්න ආහාර රටාව. ඔබට වැදගත් වෙන ආහාර රටාව 2017 වසරේදී ඔබ කොහොමද මේකට මුල පුරන්න ඕනේ ප්‍රවේශයක් ගන්නට ඕනේ කියන කාරණාව. වෛද්‍යතුමේ තවත් කතා බහ කරන්නට අපි සාකච්ඡා කරපු දේවල් තිබෙනවා. නමුත් ඒ කොටස ඊළඟ සතියට යනවා. වෛද්‍යතුමන් එක්ක ඒ පිළිබඳව අපි ඔබට දැනුවත් කරන්නම්. අපි සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ කලම් ඩොක්ටර් විශේෂාංගෙන්. වෛද්‍යතුමනි, ඔබතුමන්ගේ දුරකථන අංකය සහ යම්කිසි ආකාරයකට අපි මතක් කරමු ආයුර්වේද තරල භාවය අඩු කර ගැනීම සඳහා මේ අපේ විශේෂ ප්‍රතිකාර මණ්ඩලය විශේෂ තෙලක් නිෂ්පාදනය කරගෙන යනවා. විශේෂ පෙර අවුරුදු 10 කණන් 30 තියෙන ඉෂුවරුන්ගේ තෙලක් නිෂ්පාදනය කරගෙන යනවා. අදක තරබාර කරනට ඉතාමත්ම හොඳයි. ඒක අපි කෙම් ක්‍රමයකට කරන්නේ. ඒක අපි වෙන අවස්ථාවල සඳහන් කරනවා. මේ අපේ දුරකථන අංකය හෝකන්දර වානගුරු මාවතේ වෙද ගෙදර වානගුරු මාවත වෙද ගෙදර 077 026 25 94. හොඳයි වෛද්‍යතුමනි, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කාල වේලාව අප වෙනුවෙන් අපගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබතුමන් වෙන් කිරීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. දැන් ඉදිරි සතිවලදී අපි විශේෂයෙන් මේ තෙල් වර්ගය පිළිබඳවත් අපිට කතා කරන්නට බොහෝ දේවල් තිබේවි. වෛද්‍යතුමනි, ඔබතුමන්ට ආයුබෝවන්. හොඳයි බුදුසරණයි, ආයුබෝව වේවා සියලු දෙනාටම. ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම දීර්ඝායස නිරෝගී සම්පන්නිය ලැබෙන වාසනාවන්ත නව වසරක් වේවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි.
අපි සමුගෙන යනවා කලම් ඩොක්ටර් විශේෂාංගෙන් මීළඟට ඔබ දන්නවා ආදරණීය තරුව විශේෂාංගයේ සූදානම් වෙනවා ඔබ වෙනුවෙන් කෙටි විරාමයක් මේ විරාමයෙන් අනතුරුව ඔබ එකතු වෙන ආදරණීය තරුවත් එක්ක.